මම දිතාදේවසිංහ මගේ සැලෝන එක සලොන් දිස්රු හෝමාගම. ඉතින් අදත් තොගොලම එකතු වෙලා ඉන්නේ චැනසි ියටප් සමගින්. ඉතින් අද බලමු මමොනා දාලට ගෙනල්ලා තියෙන පියටිප් එක කියලා. ගොඩක්කායටට මේ දවස්සල ප්‍රශ්නයක් වෙලා තියෙනවා බ්‍රීචි ආසාධන එකොට මේ බ්‍රීචින් ආසාධනවලට හොඳම ප්‍රතිකාර්මයක් තමාමං අදගලට මේ ගෙන මේ කඇත්‍ර ම අපිට නිවසේ තියන අමුදරවිවලින්ම සාදා ගන්න පුළුවන් ඒවගේ ඔගලගේ මුුණේ ඇතිවේ රතින කුරු ෑ ලැප කැල් ඒවටත් විනාඩි විස්සක් වැනි සුල්ඩු කාලයකදී ප්‍රතිඵලයක් ලබාගන්න පුළුවන් මේ පැක්කක මගේ. ඇත්තට මෝගොල්ලන්න මේක විනාඩි විස්සක් වැනි සුළු කාලයකදී හොඳ ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. ඉතින් අපි බලමු හෙෙනං මේ සඳහා වශ්‍ය වන මුදුරව්‍ය මොනවද කියලා. යෝගට ඒවගේම ඔොගලන්න හොදවපු කිරිත් මේ සඳහා භාවිතා කරන්න පුළුවන්. ෝපී කුඩු කඩලපිටි කහ ඇතර මේ කස්තුරි කහ තමා ම මේ සඳහා භාවිතා කරලා තියෙන්නේ වගේම මී පැණි ගොලු ඇත්තරම හොඳ පිරිසිුදු මී පැණි මේ සඳහා භාවිතා කරන්න වගේම දෙහි බෑයක විෂා අපිට අවශ්‍ය වෙනවා ඉතින් දැන් අපි බලු පැක්කෙක් කොමද පි සාදාගන්න කියලා පිරිසිුදු භාජනයක් ගන්න මේකට කඩල පිටි තේහැදිි දෙකක්මු වගේම කෝපිකුඩු තේහැදිි දෙකක්මු කහ තේහැන්දක ප්‍රමාණයක් දාන්න ගේ යෝගට් තේහැඳී දෙකක ප්‍රමාණයක්ම පැණි තේහැන්දක් එවගේම දැන් අපි එකතු කරගන්නවා දෙහිී එත මොගොලු දන්නවා මේ කඩල පිටි කියන්නේ අපිට ස්වභාවිකවම බ්ලීචින් දෙන අමුදර්‍රව්‍යයක් තම මේ කඩල පිටි කියන්නේ. ඔොන්න මෙ මේ ආකාරයට සියල්ල එකතු කරගෙන එ අපි හොඳට මික්ස් කරගන්න ඕනේ. එතක ගොඩක් දයාරු කරගන්න එපා මොකද මේ කපී මේ. ක්ලේරක් විදිහට මූුණ ආලේප කරන්න ඕනනි නිසා ගොලගේ අඇත්තට ික දැනෙන ප්‍රමාණයට මේ යෝගටහෙම එකතු කරගන්න. වන්න මේ වගේ හොන්තට මේ නික්ස් කරගන්න ඕනේ. වගේ මොගල දන්නවාම කෝපිකුඩු මගින් අපේ හමේ තියෙන මැරුණු සම්ම ඉවත් කරගන්න පුළුවන් ඒ වගේම රුද්ධිර උත්තේජනය වේගවත් කරගන්න අපිට මේ කෝපිය ඇතත්තිී තේන් දම්ම උදව්වෙලා තියෙනවා ඒ වගේම ක ගල දන්නවා කහ කියන්න විටමින් සී අඩංගු අමුද්‍රව්‍යයක් ඉතින් කහ මගින් අපිට මේ අපේ හමේ ඕපන වෙලා තියන පෝසස් ඔකොම වහගන්න උදව්වෙනවා. ඒ වගේ මොගල දන්නවා මේ යෝගට කියන්න අපේ හම දී්තිමත් බවක් ලබා දෙන තෙතමනයක් ලබා දෙනම යිෂරයිස්ස එකක් කඩංගු හොදදම අමුදර්‍රව්‍යත් තමා මේ යෝගට් කියන්න. ඉතිෙන මේ ආකාරයට දැන් අපි පැක්ක එක සාදාගෙනවරයි හොදට කැට සිටින් ඇැති වෙනසේ එ ආකාරයට පැක් එක මික්ස් කරගන්න. අපි බලමු මේ අපි කොහොමද ැපේ මුණේ ආලේප කරන්නේ කියලා. ඉස්සරෝම අපි මන හොඳින් පිරිසුදු කරගන්න ඕනේ ක්ලේන්ස එකක් හෝ ෆේෂෝෂක ආධාරයකයෙන් අපේ මුහුණ හොඳින් පිරිසිදු කරගන්න ඕනේ පිරිසිුදු කරගත්තර පස්සේ. ඇස් වටා ප්‍රදේශය හැර මූනේ සියලුම ප්‍රදේශවලට ඔගලන් මේ පැක්ක එක බ්‍රශ් එකක්හෝ අතේ ඇගිල්ල ආධාරයෙන් මේ මේ ආකාරයට. මුහුණේ ඇස්වට ප්‍රදේශ හැර අනිත් සියලුම ප්‍රදේශ ආලිප කරගන්න පුළුව. මෙන මේ ආකාරයට ගන ලේයරකක් විදිහට මේ පිරිසුදු කරගත් මුහුණේ ඔගොලුමන මේක ආලිප කරගන්න ඕනි මේ ආකාරයට. ගොලන්න පේවා ඇත්තටම පුදුම සිසිලසක් ගෙන දෙෙනවා ආගොගොල හමට ආලිප කලා බලන්න එක ඔගොලන්ට දැනේ වගේම මේක කි ්‍රවි කුත් භාවිතා කල්ලන සොබාවික ද්‍රව්‍ය තමිකට අපි පාවිච්චි කරල තියෙන්නේ. ගේ හොන්ද සුවඳ කුත් මේේ තියනවා. මේක මේ විදිට ලප කරලලා විනාඩි විස්සක කාලයක් අපි මේක මුහුණේ තියාගන්න ඕනේ ඒ විනාඩි විස්ස ෝගොලන්න පුළුවන්නන් හොඳට රිලක් එකේ ඇස්තික පියාගෙන ඉන්න පුුවන් ඇත්තරම මේ පැක්ක ගොඩක් හොඳ ප්‍රතිපල ගල ගන්න පුළුවන් මොකද මේ පැක්ක එකක්දාලා අපි කතා කරන්න ගියොත් ඒක එච්චරම හමට හොඳ දෙයක් නෙමේ මොකද මේ කතාකරදදි අපට ඒ රිලක්ස් ගතියක්ත් නැති වෙලායන්න නිසා. ඉතින් මේ ආකාරයට හොඳට විනාඩි විස්සක්. මේ වේලුනට පස්සේ ඔගලන පුළුවන් අත් දෙක තෙත්කරගෙන හොඳට මෙන මෙයාකලේ රවුන් අතට පොඩ්ඩක් පිරි මැඳලා මේ පැක් එක පිරිසිදු ජලය හෝදලා අරින්න. තර මඉතින් ඔගොලන්න ලක වෙනසක් මේ පැක්කික අයින්කරඩ පස්සේ මුහුණේ දැක ගන්න පුළුවන් ඔගොලොත්තු මේක අත්හ දබලන්න ඒ වගේම මේක සතිර දෙපාරක් වගේ කරගන්න පුළුවන්නං ඔගොලන්ඩ ෙදරදී මේකෙ හොඳ ප්‍රතිඵල් ලබා ගන්න පුළුවන් කරුල ලැප කරල් ඒවගේම බලீචං සාධන සඳහා තිං ඔගලන්න මේ පැක්ක ගැන මොන හරි තව විස්තර දැනගන්න ඕනි නං මාත්්‍යක සම්බන්ධ වෙන්න පුළුවන් මගේ දුරකතනාංකය නෝ193926 ඒවගේ මගේ සලෝන එක පිහිටර තියෙන්ෙන හෝමාගම ඔගලන්ට සැලෝන එකට ඇවිත් හරිමාවමීටවලා මේ රපාලවනි එකෙටලු තියෙනවනම් ඕගොලන්ට විසිදුම් ලබාගන්න පුළුව.ඒවගේ මගේ ෆස්බුක් පේජ එක හරහත් ඔගලන්න මාතෙක සම්බන්ධ වෙන පුළුවන් සැලෝන් දිස්රු. ඉතින් මේ වගේ තවත් ියටබස් තනගන්න ඔල චැනැසය එක කත්ත එක් එකතු වෙලා ඉන්න ඔබට සුබද වසක්.